ආයුබෝවන් ඔයාලා හැම දිනටම අද මම ඔයාලට කියලා දෙන්නේ ලිප් මේකප් එකට ඕන වෙන දේවල් මොනවද කියලා. ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ලිප් මේකප් එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අද මම කියලා දෙනවා ඕන වෙන දේවල් මොනවද කියලා. ඊළඟ වීඩියෝ එකේදී ලිප් මේකප් එක කරන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් අපි වීඩියෝ එක බලමු. දැන් මෙතන තියෙන්නේ ඔයාලගේ ලිප් මේකප් එකට ඕන වෙන දේවල්. මේ තියෙන ලිප් බාම්. ඔයාලගේ තොල් ගොඩාක් වියලි වගේ නම් එතකොට ඔයාලට ලිප් බාම් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේක නිව්‍යා බ්‍රෑන්ඩ් එකක්. මේව තමයි ලිප් පෙන්සිල්. එහෙම නැත්නම් ලිප් ලයිනර් කියලා කියනවා. මේ දෙක සාමාන්‍ය ලිප් පෙන්සිල්. මේක ලිප් ලයිනර් එකක්. ඒ වුණාට මේක ටිකක් ක්‍රීම් වගේ එකක්. ඔයාලට හදිස්සියේ ලිප්ස්ටික් එකක් නැති වුණොත් මේ ලිප් ලයිනර් එක පුළුවන් ලිප්ස්ටික් එක විදිහට පාවිච්චි කරන්න. මෙතන තියෙන ඔක්කොම ටික සාමාන්‍ය ලිප්ස්ටික් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා දන්නවනේ මේ ලිප්ස්ටික් වල මැට් ගතියක් නැහැ. එතකොට මෙතන තියෙන ලික්විඩ් ලිප්ස්ටික් මේ වාලේප කරාට පස්සේ මැට් වෙනවා. ඔයාලා ගොඩාක්ම මගෙන් අහලා තිබුණු ලිප්ස්ටික් වර්ගය තමයි මේක. මේව සෙෆෝරා බ්‍රෑන්ඩ් එකේ ලික්විඩ් ලිප්ස්ටික්. ටිකක් වෙලා ගියාම මේක වියලිලා හොඳ පෙනුමක් එනවා. මම පෞද්ගලිකව හිතන්නේ මේ සාමාන්‍ය ලිප්ස්ටික් වලට වඩා ලික්විඩ් ලිප්ස්ටික් හොඳයි කියලා. ගොඩක් වෙලා තියෙනවා. එතකොට දත්වල ගෑවෙන්නෙත් නැහැ. ලස්සන මැට් ලුක් එකකුත් එනවා. පාටවලුත් ගොඩාක්ම ලස්සනයි. මේවට අමතරව මම ඔයාලට තව ලිප්ස්ටික් එකක් පෙන්වන්නම්. මේක Etude House බ්‍රෑන්ඩ් එකක්. මේකේ එකම ලිප්ස්ටික් එකේ පාට දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති පාටක් ආලේප කරගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එකටත් subscribe වෙන්න. අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් ඔයාලට සුබ දවසක්.